ඔබතුමාත් හිතනවාද මේ ලැබුණ තොරතුර ඔබතුමාට තියුණුත් යමක් කියවුණා ඒ ගැන මම හිතන්නේ මේක ইনফরমේෂන් එකක් නමුත් මේක තහවුරු වෙච්ච බුද්ධි තොරතුරක් නෙවෙයි ඒ වගේ හිතනවාද ඔබතුමාත් නෑ නමුත් මම මුලින් කිව්වේ මේ ইনফরমේෂන් එක ඇවිල්ලා টপ සීක්‍රට් කියලා ගහලා තිබ්බනම් ලිපියක් සාමාන්‍යයෙන් ක්ලැසිෆයි වෙනවා හතර ආකාරයකට එකක් කියන টপ සීක්‍රට් සීක්‍රට් කන්ෆිඩෙන්ෂල් කියනයි ගහලා තියෙනවනේ টপ සීක්‍රට් කියලා টপ සීක්‍රට් කියලා ගහලා තියෙනවා ඒක টপ සීක්‍රට් කියලා ආවොත් එතකොට ইনফরমේෂන් එක ඒ ડોකියුමන්ට් සිකියුරිටි එකට ඒක ડોකියුමන්ට් එක බලපුවාම টপ සීක්‍රට් කියලා තිබ්බනම් අපි දන්නේ ඒක ඉන්ටෙලිජන්ස් එකක් එන්නේ ඒතකොට මේ ඉන්ටෙලිජන්ස් එක ආපුවාම ඉන්ටෙලිජන්ස් එකේස මොනවද වෙන්නේ ඒක ක්ලැසිෆයි කරනවා highly reliable reliable not so reliable and to be confirmed කියලා. ඊට පස්සේ ඒ ইনফরমේෂන් එක පාස් කරෙන් පස්සේ මොකද වෙන්නේ? ইনফরমේෂන් එක දාලා ඊට පස්සේ රෙකමෙන්ඩේෂන්ස් ටිකක් දානවා. කියන්නේ report කරන දැන් මම report කරනකොට මම බලන මොකද බලාපොරොත්තු වෙන්නේ ඒ report එක share කරලා. මගේ observation කියන්නේ නිරීක්ෂණ කියලා දානවා මේක මේ ඇවිල්ලා තියෙන තහවුරු කරලා දැන් මෙහෙම වෙන්න තියෙන්නේ. ඒක නිර්දේශන කියලා මම යෝජනා කරනවා පල්ලි වලට දැනුම් දීමක් කරන්න මේ දවස්වල මේ ටික මේ තියෙන්නේ මේ මාර්ග බාධක දාන්න මේ පළාත්වල මේ වටි කරන්න වටලා සූසි පීම් කරන්න. ඒ වගේ අපි නිර්දේශ කීපයක් සමනේ වගේ වාතාවක දානවා. සමනේ වාතා කරන්නේ එහෙමයි. එතකොට කෙසේ කරුණ කොහොම තිබ්බා টপ සීක්‍රට් කියලා දාලා තිබ්බ එකත් ඇමුණුමක් හැටියට තිබ්බ මේකක් ආයෙත් පස්සේ දැනගත්තා මේක ඇවිල්ලා මේ ක්වෙරි ප්‍රාංශයක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඒකට අවශ්‍ය කරන ඒ වැදගත්කම ඒ මේකට තෝතුරක් වූ බුද්ධි තොස්සක් වේවිලා අපි ඒකට අවධානය යොමු කළා. මොකද මේක ජාතික බුද්ධි ප්‍රධානිය බුද්ධි රැස්වීමේදී 9 වෙනිදා තිබුණා. ඔහුගේ ළඟින් හිටපු ජාතික ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් ප්‍රධානිය රාජ්‍ය බුද්ධි ප්‍රධානිය එතන ළඟ හිටපු ජාතික බුද්ධි ප්‍රධානියට කිව්වලු සර් මේක ලෙඩක් තාම මුකුත් කරේ නැද්ද කියලා. ඒ කියන්නේ එතුමා කියන්නේ මේක ලෙඩක් කියන්නේ ඒ කියන්නේ මේක භයානක තත්වයක් කියන එකනේ. තාම මුකුත් කරේ නැද්ද කියලා. ඒකම කිව්වා හත්තට පාරක්. එතකොට එහෙම තත්වෙකුත් තිබිලා තියෙනවා. අන්තිමේ බෝම්බත් ගියා. ඒ කියන්නේ ඒ ආපු තොරතුර තහවුරු කරගත්තේ නැති වුණත් ඉන්ටෙලිජන්ස් කියලා ගත්තේ නැති වුණත් ඒ කතාව සත්‍යයි. බෝම්බ ගියා. ඉන්ටෙලිජන්ස් අංශ සහ ආරක්ෂක අංශ රටේ ආරක්ෂාවට වගකිය යුතු ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වුණා. ඒතකොට අනිවාර්යෙන් අපිට පිළිගන්න වෙනවා මේ සිද්ධියේදී අපි අසාර්ථකයි. ත්‍රස්තවාදියා සාර්ථකව. හරිද? අපේ බුද්ධියංශ දැන් ওই විදේශයකින් ඕකේ ආපු කතාව අපට අදාළ නැහැ. හරියනම් ඊටත් ඉස්සෙල්ලා අපි ඔය සොයාගෙන ඒකෙන් අපේ බුද්ධියංශ තියෙන්නේ. ඒවා තහවුරු කරගෙන ඉන්ටෙලිජන්ස් බවට පත් කරගෙන টপ සීක්‍රට් බවට පත් කරගෙන ඇක්ෂන් ගත යුතුව තිබුණා මේක වළක්වන්න නම්. ඒවා කෙරුණ නැති හින්දා තමයි මේක ක්‍රියාත්මක වෙලා ත්‍රස්තවාදී සාර්ථක වුණේ. හරියද? ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ. ලක සිල්ලා මහත්මයා ගේ මෙතුමා කිය කාරණාවලදී මෙතුමා කියලා තියෙනවා සස්වාද විමර්ශන කොටාශය බාරව මම 2015 පෙබරවාරි මාස 27 වෙනිදා ආවට පසු හිටපු පොලිස් ප්‍රති එන්.කේ. ඉලංගකෝන් මහත්මයා පැහැදිලිව මට කියු දෙයක් තමයි මට තිබෙන පුහුණුව සහ දැනුම ප්‍රයුක්ත ගනිමින් සස්වාද විමර්ශන කොටාශය නව මාතකට අරගෙන ගෙහින් ඒ කරන්න ඕන සියලු පරිවර්තන සිදු කරමින් අභිමානවත් අරගෙන යන්න කියලා. ආශි මාර්සිංහ මන්තුමා එතුමාගෙන් අහලා තියෙන එතුමාගේ සාක්ෂිවලදී ඔබතුමා අත්අඩංගුවට පත්වන්නේ කවද්ද කියලා 2018 ඔක්තෝබර් මාස 25 වෙනිදා එතුමා අත්අඩංගුවට ගන්නවා. ඒතර මේ පුහුණුව තියෙන මේ තරම් විශේෂද දැනුමක් තියෙන පුද්ගලෙක් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගත කර සිටීම මේකෙදි යම් දුර්වලතාවයකට පත් වුණාද කියලා ඔබතුමා හිතනවාද? කර ස්වභාවයෙන්ම මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මොකද පොලිසිය ඒක නිලධාරීකවකින් අපි යපෙන්නේ නැහැ. මොනතරම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් අධිකාරීවරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිටිනවා. ඒ මහත්මයා දක්ෂ නිලධාරීක් වෙන්න පුළුවන්. නමුත් අපි කොයි වෙලාවකවත් මම දන්නේ අනිත් නිලධාරීන් පොලිස්පතිවරු කොහොමද කියලා මම කොයි වෙලාවකවත් එක නිලධාරියෙක් මත යපුනේ නැහැ. ඕනම අවස්ථාවක මට විකල්පයක් ඕනම තනතුරකට සකස් කරගෙන තමයි මම කටයුතු කරේ. දෙවෙනි පෙළක් මම හැම වෙලේම සකස් කරගත්තා. ඒක තමයි මරණ ලොක්කලාට සාර්ථක වුණේ මගේ යම් යම් කටයුතු වලදී.